අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි 2 හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අධිආරක්ෂිත ගැසට්ටුව රිවස් දේශීය සනීපාරක්ෂක තුවාවල අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවතට ආනයනික සනීපාරක්ෂක තුවා සඳහාත් බදු සහන ජනපති නියෝග කරයි අමරිකාවෙන් තවත් වෛද්‍ය ආධාර තොගයක් සජිත්ගෙන් රනිල්ට තුති අධිආරක්ෂිත පනත් හකුලා ගත්තාසේම ත්‍රස්ත පනත මාධ්‍ය මර්ධන පනත හකුලා ගන්න රාජපක්ෂලාව පුනරුත්ථාපනය කරන්න සජිත් කියයි උද්දමනය අඩු කරන්න නම් ඩීසල් සහන දෙන්න ගැමුණු කියයි පෙට්‍රල් මිල 15යි ඩීසල් වාහන කොට උඩ ආහාර පාන මිලෙහි වෙනසක් නැහැ අසේල කියයි සිගරට්ටුවත් රුපියල් 5කින් නැගී අපොච්චිලා මහප්පලා බාප්පලා එක්ක පුනරුත්ථාපනයට යන්න නාමල් රට බංකොලොත් කළ නාමල් කියන රෙස්පොන්සිබිලිටියට අද ටෙලිවැකියන් උත්තර රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් හෘදයාබාධයකින් මියයයි අංක 1 ආරක්ෂිත ඉතිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි ප්‍රථමයෙන් දේශීය පුවත් සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රිය සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමනු ලැබුවා. ඒ සහනය හිමිවුණේ පෙට්‍රල් වාහන සඳහා පමණයි. ඉන්ධන මිල අඩු කළද ත්‍රිරෝද රථ ගාස්තු පහත දමන්නට හැකියාවක් නැති බවයි එම රියදුරන් පවසන්නේ. මෙරට මගීසේම භාණ්ඩ ප්‍රවාහනයටද යොදාගන්නේ ඩීසල් වාහනයි. ඩීසල් මිල තාමත් ඉහළ නිසා භාණ්ඩ හා සේවා මිල මිල පහත වැටෙන්නේ නැති බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ. ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරුණා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 30කින්ද පහළ දැමුණා. මෙහිදී ඩීසල් සහ භූමිතෙල් ඇතුළු අනෙකුත් ඉන්ධනවල මිල සංශෝධනය වීමක් සිදු කෙරුණේ නැහැ. රුපියල් 125කින් 92 අඩු කළා 325ටත් 95 ලීටරේ 125කින් අඩු කළා 425ටත් දෙන්න පුළුවන්. ඩීසල් රුපියල් 55කින් අඩු කළ හැකි 75ක පාඩුවක්වත් තෙල් සංස්ථාර නැ රුපියල් 110කින් භූමි තෙල් ලීටරයක් අඩු කරලා දෙන්න පුළුවන්. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව පහළ දැමුණු ඉන්ධන මිල ප්‍රමාණවත් නොවන බවයි ජනතාව පවසන්නේ. පෙට්‍රල් මිල මේ වැඩි වුණ ගානට අඩු වෙච්ච එක මදි. කල 40යිනේ අඩු වෙලා තියෙන්නේ. පහණයක් දෙන්නේ කලින්ට වැඩිය රුපියල් 10ක්වත් 30ක්වත් වෙනම අවුලක්ද? පෙට්‍රල් මිල අඩු වෙනවා නම් මොකද යන්නේ? පෙට්‍රල් මිල අඩු කළා කියලා පොඩි සාමාන්‍ය විශ්ින්න දන්නේ නැහැ නේ ඔක. ඩීසල් මිලෙන් කීයක් හරි අඩු වෙනවා නම් ওই බඩුවත් දැන් හාල් ටික වුණත් 30යි අඩු වෙනවා. පෙට්‍රල් අඩු වුණාට වැඩක් නැහැ. කොහේ ගියත් හැම පැත්තෙම බරට වදින්නේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට තමයි. පෙට්‍රල් අඩු වුණාට දැන් අපි බස් දුවන්නේ පෙට්‍රල් වලින් නෙමෙයිනේ ඩීසල් වලින් නේ. පෙට්‍රල් ඉතින් අඩු වුණාට බඩු මිල අඩු වෙයිද නැහනේ. ඩීසල් තමයි ඉතින් අඩු වෙන්න ඕනේ. 40 අඩු වෙලා මදි. තවත් අඩු වෙන්න ඕනේ. රුපියල් 40කින් අඩු කළා 410ට දුන්න කියන්නේ හොඳටම මදි. ඩීසල් ටික අඩු කරලා තමයි අපිට ඕන. පෙට්‍රල් මිල පහළ දැමුණද ත්‍රිරෝද රථ ගාස්තු පහළ දැමීමට හැකියාවක් නැති බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා. රුපියල් 40ක් අඩු කිරීම තුළ අපිට කිසිසේත්ම ගාස්තු සංශෝධනය කිරීමට යන්න බෑ. වහාම කුලී ත්‍රිරෝද මගී ප්‍රවාහන සේවාව යෙදීම සඳහා අවම වශයෙන් දිනකට ලීටර 5ක් සතිය ලීටර 30ක් කියන අපේ ඉල්ලීම අපිට ලබා දෙන්න. එහෙම නැතුව කිසිසේත්ම ගාණ අඩු කරන්න බෑ. මේ පිළිබඳව වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන්ද මෙලෙස අදහස් පළ කළා. අඩු කරන්න බෑ හැමදේම වැඩිනේ. රුපියල් 40ක් අඩු කරලා වැඩක් නැහැ නේනේ. අපිට ජීවත් වෙන්න මදි. ගණන් නම් අඩු කරන්න විදියක් නැහැ. ඉතින් ගණන් අඩු කරන්න කොහොමද? රුපියල් 40ක් කියන්නේ මොකද්ද? ලොකු යුන් කනවා පොඩි යුන් තැලෙනවා. රුපියල් 40යි අඩු වෙලාද? රුපියල් 40 අඩු කරලා මොනා කරන්නද? එක ප්ලේන් ටික බොන්න බෑ 40ට. අඩු ගාණෙන් 100 දෙසියක් අනිවාර්යෙන් අඩු කරලා නැත්නම් රුපියල් 40 අඩු කරන්න එපා. ආයේ අර 50ට මිකුණාට කමන්නේ නැහැ. රුපියල් 40ක් කියන්නේ 750ක් අඩු වුණා වගේ තමයි. දැනෙන්නේවත් නැහැ. පොදු මගී ප්‍රවාහණය සඳහා යොදා ගන්නා බස් රථ, දුම්රිය, වෑන් රථ මෙන්ම එළවලු ඇතුළු භාණ්ඩ ප්‍රවාහණයට යොදා ගන්නා ලොරි රථ සඳහාද ඉන්ධන ලෙස යොදාගන්නේ ඩීසල්. මිල සහනය ඩීසල් වලට ලබා නොදීම හමුවේ පොදු මගී ප්‍රවාහණයට මින් සහනයක් හිමිවන්නේ නැති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. රුපියල් 40ක් අඩු කිරීම ඩීසල් වලින් අඩු කරා නම් සම්පූර්ණ ආර්ථිකයට බලපාන්නේ ඩීසල් පොදු ප්‍රවාහන සේවා ලුණු බිකේ ඉඳන් ආලු ටික ගේන්න ඕන එළවලු ටික ගේන්න ඕන මේ සියල්ලම ප්‍රවාහණය කරන්නේ ඩීසල් වාහන වලින් උද්දමනය අඩු කරන්න එකම විසඳුම තමයි මේ ඩීසල් අඩු කිරීම පෙට්‍රල් වලට ලබා දෙන සහනයෙන් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ අපිට හිතන්න බෑ අංජිතෙල් සංස්ථාවෙන් මෙවැනි තකතිරු තීන්දුවක් ගත්තේ ඇයි කියලා
පාසල් ළමුන් ප්‍රවාහන සංගම්ද ඩීසල් මිල පහළ නොදෙමීම හමුවේ සිය කර්මාන්තය කරගෙන යාමට සහන හිමි වුණේ නැති බව ප්‍රකාශ කර සිටියා. අමතිවරු පාවිච්චි කරන වාහන නිසා දන්නෙත් නෑ මේ පෙට්‍රල් වලට ප්‍රමුඛතාවය නිතරම රටේ දෙන්නේ. ඩීසල් අඩු කරා නම් අපිට උනත් අපේ පාසල් වැන්ටත් අපි බලාපොරොත්තු වෙන යම් ප්‍රමාණකින් මිල අඩු කරලා දෙන්න. පෙට්‍රල් මිල පහළ ගියද ආහාර පාන වල මිල ගණන් අඩු කිරීමට එමගින් කිසිසේත්ම හැකියාවක් නැති බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ. ආහාර වල මිල ගණන් අඩු කිරීමේ හැකියාවක් නැහැ. පෙට්‍රල් මිල රුපියල් 40න් අඩු කරනකොට අනිත් පැත්තෙන් සමාජ ආරක්ෂණ බද්ද 102.5% ඔන්න ඊදල වැඩි. එතකොට මේ වැඩිවීමත් එක්ක දුම් මැටිව රුපියල් 5ක් වැඩි වුණා. ඒක තේරෙන්නේ පාසල් ගියපු අධ්‍යාපන දැනුමත් ඉඳ කට්ටිය. ටිකිරි මොනවල් වලට මේක තේරෙන්නේ නැහැ. පරිභෝගිකය වතේ සල්ලි නැහැ. කෑම වල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිහලා තිබෙන්නේ. රෝල්ස් එක ඊය වෙනකොට රුපියල් 150 වෙලා. මේ පිටර රෝල්ස් එක පරිභෝගිකයෝ ආහාර පාන ගන්න නැත්නම් මේ රටේ හොල්මන් වලට අවතාර වලට තමයි අපේ ආහාර පාන අලි ගන්න තියෙන්නේ. අද ආප්පයක් රුපියල් 30 සීමා පැනන්නේ. මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු වලදී මේ දිනවල අධික දුමාරයක් නිකුත් වන බව එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පවසනවා. වැස්ස වෙලාවට තමයි ගොඩාක් පහත් වෙන ඕක මාර ගඳක් එන්නේ ඔකේ. අපිට ඒ ගඳ වැඩි කමට අපිට ගඳ දැනෙන්නේ නැහැ දැන්. ඒ තරම් මාර මේ මෙලුව එකක් තියෙන්නේ ඔක. ශරීරයට කොච්චර විසද කියලා අපි දන්නේ නැහැ ඉතින්. මාර දුමදක් එන්නේ. ස්පේන මානක වගේ පාත් වෙලා යනවා. කියන්නේ උස්ම ගන්න බැරි තරමට වගේ දුමදක් එනවා. වෙනදට වැඩි ඒ තත්ති දැන් වැඩි. අපි උදේ ඉඳලා මෙතන ඉන්නවා. අදේ හත තාම රෑ වෙනකම් මෙතන. ඒත් මේ දුම නිසා ඉවසන්න බෑ. මේ වගේ දුම හරිම ගඳයි. මෙරට නිෂ්පාදනය කරන සනීප ආරක්ෂකතුවා සඳහා වන සියලුම අමුද්‍රව්‍යවල බදු ඉවත් කර තිබෙනවා. එසේම ආනයිනික නිමේ සනීප ආරක්ෂකතුවාවලටද බදු සහන ලබා දීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ. කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීප ආරක්ෂාව සහතික කිරීම සහ සනීප ආරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබා ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන සනීප ආරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය පහක් මත පැන වූ බදු සියල්ල ඉවත් කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ. තවද ආනයනික නිමේ සනීප ආරක්ෂකතුවා සඳහා බදු සහන සැලසීමටද තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදිත සනීප ආරක්ෂකතුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ත් 60ත් අතර මිලකින් අඩුවීමට නියමිතයි. එවිට එහි උපරිම සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් 260ත් රුපියල් 270ත් අතර මුදලකටයි. තවද ආනයනික නිමි නිෂ්පාදනවල පරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමටද නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි බදු සහන ලබා දීමට රජයේ බලධාරීන් අවශ්‍ය පියවර ගන්නා බවද ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ඇමරිකානු ඩොලර් මිලියන 12ක පමණ වටිනාකමක් සහිත වෛද්‍ය ආධාර තොගයක් අද දින මෙරටට ලැබීමට නියමිතයි. ඇමරිකානු තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත මෙම වෛද්‍ය ආධාර තොගය මෙරටට ලැබීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවසුවේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ ආචාර්ය හැරල්ඩ් ඇන්තනි අතර හමුවක් අද පස්සුරුවේ සිදු වුණා. කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු හිමියන් බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳවද සාකච්ඡා කළා. ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් පසුගියදා ගැසට්ටුවක් නිකුත් කළා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුවයි. එම ගැසට්ටුව බල රහිත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නැවත ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප බවට පත් කරමින් නිකුත් කළ ගැසට්ටුව බල රහිත කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා ඊයේ දින නව ගැසට්ටුවක් නිකුත් කළා. කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 23 වනදායි ගැසට් නිවේදනයක් නිකුත් කළේ. එම ගැසට් නිවේදනයට විවිධ පාර්ශ්වයන් සිය විරෝධය පළ කරමින් පවසා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමට රජය කටයුතු කරන බවයි. එම ගැසට් නිවේදනයට එරෙහිව සමගි ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු පාර්ශ්වයන් රැසක් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය රහස් පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව පැවසුවද එවැනි බලයක් ජනාධිපතිවරයාට නැති බවයි නීතිඥවරුන් ඇතුළු පාර්ශ්වයන් රැසක් චෝදනා කළේ. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා. අදේ ආරක්ෂිත ප්‍රදේශ නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හකුලා ගැනීම මෙන්ම සඳානගත වීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
වැරදි වැඩ කරන්න ගියාම එහෙම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ජනතාවට අවශ්‍ය දේවල් මිසක් ජනතා විරෝධී දේවල් කළොත් ඉතින් ආපස්සට යන්න වෙනවා. කැබිනට් අමාත්‍ය ධූර දෙන්න යනවා කියලා තියෙන වාරාංශයක් දැන් මේ කැබිනට් අමාත්‍ය ධූරය ජනතාවට රජයට දරා ගන්න පුළුවන් නෙමෙයි. ඔව් ඉතින් දැනට අලුතෙන් දෙන ඒවා නෙවෙයි ඉතින් දැන් දීලා තියෙන ඒවත් ජනතාවට වරක් නෙයි. ඉතින් ඒක මහා ඛේද වාචකයක් කැමැතිනම් වැඩි කරනවායි කියන එක. කුමාර වෙල්ගම් මන්ත්‍රීවරයා කියනවා වමේ කණ්ඩායම ඔක්කොම එකතු කරලා අපි මේ බලයක් ගන්න ඕනි කියන කාරණාව උතුමාලට ආරාධනා කරනවා එකතු අධි ආරක්ෂිත කලාප පනත හකුලා ගැනීමට කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයාට සිය ස්තුතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාධ්‍ය මර්ධනය සඳහා ගෙනෙන පනත්ද හකුලා ගත යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. පුනරුත්ථාපන කාර්යංශ පිහිටුවා රාජපක්ෂ පවුල පුනරුත්ථාපනය කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා. සමගි ජනබලවේගයේ හිණිතුම ආසන බල මණ්ඩල රැස්වීම අද පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරපු අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව දැන් ආපහු හරවගෙනලු. බොහොම හොඳයි. ඒක හරවගත්තට ස්තුතිවන්ත වෙන. හොඳ දෙයට හොඳයි කියන්න ඕනේ. මං තව ටිකක් හොඳ කියන්නම්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් අකුලගන්න. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් අකුලගෙන ඒක යටතේ අදටත් සිරබත් කන වසන්ත මුදලිගේ ඇතුළු ඒ කණ්ඩායම එළියට දාන්න. මාධ්‍ය මර්ධනය වෙනුවෙන් ගේන්නට උත්සාහ දරන රෙගුලාසි ටික හකුලගන්න අපි හොඳ කියන්න. පුනරුත්ථාපන කාර්යාංශයක් දැන් පිහිටවනවලු. මේ නොමග ගියායව පුනරුත්ථාපනේ. මම කියනවා ජනාධිපතිතුමාට පුනරුත්ථාපනය වෙන්නට ඕන මේ රට කාපු රාජපක්ෂ පවුලයි කියන එක කියන්න කැමති. මට කිව්වා මම ආසයි බයයි කියලා. නාමල් පුංචත් කියනවා මම ආසයි බයයිලු. නාමල් බබාට මං කියන්න කැමති ආසයි බය කියන එක නෙවෙයි කියන්න ඕනේ හරියට ලැජ්ජයි බයයි. ඔබත් එක්ක පාර්ලිමේන්තුවේ එකට ඉඳත් ලැජ්ජයි මට. දැන් අලුත් ව්‍යාපෘති ගණනාවක් ආණ්ඩුව පටන් අරගෙන අපිට මඩ ගහන්න. අපි සංස්කෘතික අරමුදලේ අරමුදල් ගසා කෑවලු. අපි සංවර්ධන වැඩ කටයුතු කරපු හැම සිද්ධස්ථානයකටම මම යනවා. ගිහිල්ලා මමම පෙන්නනවා රටට අපි කරපු වැඩ පිළිවෙල. ඔයගොලු වැඩේ වරද්දගත් මඩ ගහන්න පටන් අරගෙන. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මේ දවස්වල දසතින්ම ඇහෙන අපූරු වචනයක් තියෙනවා. පුනරුත්ථාපනේ. මේ වචනයට ඉංග්‍රීසියෙන් කියන්නේ රියබිලිටේෂන් කියලා. නාමල් රාජපක්ෂ වගේ කෙනෙකුත් මේ වචනය ගැන ඊයේ කතා කරනවා අපට මාධ්‍යෙන් ඇසුණා. ඒ නිසාම මේ අමුතුම වචනේ තේරුම දැනගත්තොත් හොඳා කියලා හිතුනේ මට විතරක්ම නෙවෙයි. පසුගිය දවසක හිරුනිකා ප්‍රේමචන්ද්‍රටත් දැනිලා තිබුණා. අල්ලගෙන කුදලගෙන මේ පුනරුත්ථාපනයට ගෙනියන්න පෙර අපත් තේරුම දැනගෙන ඉන්න එක හොඳයිනේ නේද? නාමල් රාජපක්ෂේ කතාව මුලින්ම අහමු. අරගලේ මෙහෙයපු අය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි රැල්ලට ගියපු දරුවෝ බොහොමයක් ඉන්නවා. නොමග ගියපු දරුවෝ බොහොමයක් ඉන්නවා. බලන්න ගියපු අයත් බොහොමයක් ඉන්නවා. අපේ ගවල් ගිනි තිබ්බනම් කමන්නෑ විපක්ෂ නායකතුමාටත් ගැහුවා. බේ විතරක් නෙමෙයි මංකොල්ල කෑම් සිද්ධ වෙනවා. මිනි මැරුම් සිද්ධ වෙනවා. පාතාල ඉසෝසෝ. ඉතින් මේවා මර්ධනය කරේ නැත්තම් කිසි දවසක මේ රටේ ආර්ථික වර්ධනයකට යන්න බෑ. ඉතින් ඒ සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කළ යුතුයි. අපි හැමෝම රෙස්පොන්සිබල්. එහෙම නැත්තම් වගකීම් සහිත පුරවැසියෝ විදිහට හැසිරුණා නම් එවැනි නීති ගේන්න ඕනෙත් නැහැ. දැන් අහමු පසුගිය දාක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියපු කතාව. ඔප්පයක් කිල්ලනකොට තාත්තා ගෙල්ල දෙනවා වගේ, අර්ග කියනකොට මේක කියනකොට තාත්තා ගෙල්ල දෙනවා වගේ රනිල් රාජපක්ෂ දරුවට නාමල් දරුවට ඕන දේවල් දැන් ක්‍රියාත්මක කරනවා නීතිමය පැත්තෙන්. රනිල් රාජපක්ෂ තරුණ කාලේ පුනරුත්ථාපනය වුණා නම් මේ විදිහේ දේවල් එයාට හිතෙන්නේ නැහැ. දැන් බලමු මේ පුනරුත්ථාපනය එහෙමත් නැත්නම් රියබිලිටේෂන් කියන වචනේ අර්ථය නේද? සිරගත කිරීම. එහෙම නැත්නම් ඇබ්බැහි වීම හෝ රෝගාබාධ වලින් පසුව පුහුණුව සහ ප්‍රතිකාර මගින් යමෙකු නිවැරදි සෞඛ්‍ය තත්ත්වයට හෝ සාමාන්‍ය ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීමට තමයි පුනරුත්ථාපනය කියලා කියන්නේ. දැන් බලමු මේ නාමල් කියන විදිහට පුනරුත්ථාපනය කළ යුත්තේ කාවද කියලා නේද? උද්ඝෝෂණ කළ පමණින් විරෝධතා දැක්වූ පමණින් පුනරුත්ථාපනය කළා නම් ඔයාගේ අප්පොච්චිව තමයි එහෙනම් වැඩියෙන්ම පුනරුත්ථාපන කඳවුරවල තියන්ට තිබුණේ. මොකද මහින්ද රාජපක්ෂ තමන්ගේ තරුණ කාලේ හොඳ උද්ඝෝෂකයෙක්, හොඳ විරෝධතා කරුවෙක් පාරෙමයි හිටියේ. දන්නේ නැත්තං අප්පොච්චගෙන්ම අහගන්ටකෝ.
අපි එක තැනකදී ඔබත් එක්ක එකඟයි නාමල්. ඔව් මේ සමාජයට පුනරුත්ථාපනයක් අවශ්‍යයි. පුනරුත්ථාපනයේ අවශ්‍ය අය කවුද කියලා බලමු. කාගේ හරි කමක් නැහැ. ගෙවල් දීපල ගිනි තියපු අයව නම් පුනරුත්ථාපනය කළාට කමක් නැහැ. ගින්දර අතට ගන්න හිතන එක භයානකයි. ඒක රෝගයක්. දැන් ඒ වගේමයි නාමල් ඔය මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වුණ අය ඉන්නවනේ නේද? එයාලවත් අනිවාර්යයෙන්ම පුනරුත්ථාපනය කරන්න අවශ්‍යමයි. ආයිස් හෙරොයින් වගේ දේවල් වලට ඇබ්බැහි වූ අයවත් පුනරුත්ථාපනය කළ යුතුයි. දුම්පානයටත් එහෙම තමයි. ඉස්සර නම් අපි ගංජා කියලාත් ලිව්වනේ. දැන් ගංජා ලියන්න හිතෙන්නෙම නෑ. මොකද මිසිස් ඩයනා තරහ වෙයි කියලා බයයි. අනික ඉතින් කෝටි ගණනින් සල්ලි ගේන්න තියෙන අවස්ථාවකට එරිහි වුණා කියලා ටෙලිවිය කියලින මටත් ගංජා මලක් එවයිද දන්නේ නෑනේ නේද? ඒ නිසා ගංජා ගහන අයව කැමති විදිහකට පුනරුත්ථාපනයට යවා ගන්නට කොහොඳේ යවන්ට ඉස්සෙල්ලා ඩයනාගෙන් හරි සිසිරගෙන් හරි අහන්න. දැන් ඔය මේ මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව අයව පුනරුත්ථාපනයට යවනකොට දියවන්නාවේ සෙට් එකක් ඉන්නවලු. ඔව් ඔබ නම් දන්නේ නැත්නම් SF ගෙන් අහන්න. ඒ කියන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන්. නම් ටික ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දන්නවා. දැන් හරින එහෙනම් නේද? ඔන්න අප ඔබත් එක්ක එකඟ තැන්. පුනරුත්ථාපනයට යවනවා නම් ඔය මත්ද්‍රව්‍ය මත් කුඩු ඒවා ගන්න තරුණ වැඩිහිටි සියලු දෙනාම යවන්න හොඳේ. ඊළඟට මේ පුනරුත්ථාපනය කියන විශේෂදී ඔය විවිධ ආබාධ නිසා, ඒ කියන්නේ අතපය විතරක් නෙමෙයි මොළයේ දුර්වලතා ඇති යටත් පුහුණු වැඩසටහන් තියෙනවා. පුනරුත්ථාපන රෝහල් වලත් ඒක කරනවා. එහෙම බැලුවොත් ඔය පාර්ලිමේන්තුවේ 70%කට විතර දැන් පුනරුත්ථාපනය අවශ්‍යයි. අතේ පයේ අමාරු නම් ඉතින් කමක් නැහැ නේද? මේ වයසට අපිටත් හැදෙනවනේ. ලොකුම ප්‍රශ්නේ මොළයේ පාවිච්චි කරන්නේ නැතිව අවුරුදු 30 40 50 ඔව් ඕකේ ඇතුලේ හිටපු අය ඉන්නවා. මොළේ නැති අයත් ඉන්නවා. ඉතින් කොහොම හරි කමන්නේ අර තිබිලා පාවිච්චි කරපු නැති අය ඉන්නවනේ නේද? ආන් ඒ උන්දලගේ මොළය යථාවත් කරන්න නැවත පණ ගන්නවන්ට පුළුවන් නම් පුනරුත්ථාපන කටයුත්තක් ආරම්භ කළොත් ඇත්තටම නාමල් ඔබට අනාගත මේ ජනාධිපති අගමැතිකම් ගන්නකොට හරියට ලේසි වෙයි ඒක. හොඳයි. එහෙනම් ඉතින් දැන් ලොකුම සෙට් එක ගැන ඇහුවම තමයි නාමල්ට තමන්වත් පුනරුත්ථාපන කඳවුරකට යවන්න වේවිද කියලා හිතෙන්නේ. හරිද? බලමු දේ කට්ටිය කවුද කියලා. මේ තමයි නාමල් අපේ රටේ ජාතික ධනේ හොරා කාපු සෙට් එක. රටේ ජනගහනේ 2,22,00,000 විතර වෙනවා. කෝටියකට, ඒ කියන්නේ ලක්ෂ 100කට විතර කන්න නැති කරපු සෙට් එක. ඔවුන්දලා ඉන්නේ දියවන්නාව ඇතුලේ. එලියෙත් ඉන්නව ටයිපටි දාගෙන ඒගොල්ලන්ට මුක්කු ගහපු සෙට් එක. නරකද? පුනරුත්ථාපනය තමන්ගේ පවුලෙන්ම ආරම්භ කළොත් බලන්නකෝ අප්පොච්චයි බාප්පලයි නැන්දලයි මාමලයි මේ රටට කරපු විනාශේ. නාමල් ඔයත් ඒකේ කොටස්කරුවෙක් හොඳේ. රසායනික පොහොර තහනම් කරපු බාප්පා ගෝඨාභයව කොහේ කඳවුරක පුනරුත්ථාපනයට දයවන්ට හිතාගෙන ඉන්නේ? ආ හිස් ගුවන් තොටුපළවල් සම්මන්ත්‍රණ ශාලාවල් වරායවල් නෙළුම් කුළුණක් හදපු වාගේ අප්පොච්චවයි බැසිල් බාප්පයි මේ රටට මහා ණය කන්දක් ඉතිරි කළානේ. ඉතින් දැන් ඒ දෙන්නව කොහෙද යවන්ට හිතාගෙන ඉන්නේ? අද රටම බංකොලොත්. ආ රටක් බංකොලොත් කළ පුංචි එවුන්ගේ හෙට දවස කාබාසිනිය කළ ඔබේ පවුලේ අයගෙන්ම පුනරුත්ථාපනය ආරම්භ කරන්නටකෝ. එහෙම කළොත් නම් ඔන්න ඔයා රජකමටත් සුදුසුයි කියලා අද ටෙලිවැකියෙන් ලියලා තියෙනවා. හොඳේ. මේ ඉතින් අපේ ටිකිරි මොලේට හිතෙන විදිහනේ. ඔයාගේ ටිකිරි මොලේට මීට වැඩියෙන් හිතුනොත් එහෙම අපට කතා කරලා කියන්නකෝ නාමල් බබෝ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. මේ සමාවෙන්න ඕනේ තව වාක්‍ය කිහිපයක් ලියන්නම වෙනවා. නාමල්ගේ කතාවේ එක්තැනක තිබුණා මේ රෙස්පොන්සිබිලිටි පුරවැසියන් ගැන. රෙස්පොන්සිබිලිටි පුරවැසියන් ගැන වගකීම් සහගත පුරවැසියන් නේද? නාමල් පුරවැසියන්ගේ රෙස්පොන්සිබිලිටිය ගැන හොයන්ට පෙර මේ රට විනාශ කළ උන්ගේ රෙස්පොන්සිබිලිටිය ගැන හෙව්වොත් නේද වඩා හොඳ කියලා මතක් කරන්නම වෙනවා. අද අලුයම දංගොවිට මත්පැන් අලෙවිසලක් කොල්ල කෑමට පිරිසක් උත්සාහ දරා තිබෙනවා. එහිදී පොලිසිය කොල්ලකරුවන්ට වෙඩි තැබූ බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි හුවමාරුවේදී බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක්ද වෙඩි වැදෙමින් මියගොස් තිබෙනවා. වෙඩි වැදුණු සැකකරුවන් දෙදෙනෙකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අද අලුයම දංගෝවිත ප්‍රදේශයේ මත්පැන් අලෙවිසලක් කොල්ල කෑමට පිරිසක් උත්සාහ දරා තිබෙනවා. එෙහිදී පොලිසිය කොල්ලකරුවන්ට වෙඩි තැබූ බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි හුවමාරුවේදී බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක්ද වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා. වෙඩි වැදුණු සැකකරුවන් දෙදෙනෙකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මෙසේ අදහස් පළ කළා. දුදෑසන දංගොවිට නගරයේ පිහිටි මත්පැන්හලක් පිරිසක් විසින් ඒ කඩලා ඒ තුල තිබුණු විවිධ බීම වර්ග සොරකම් කරන බවට තොරතුරක් ලැබිලා තියෙනවා දංගොවිට පොලිස් ස්ථානයට. දංගොවිට පොලිස් ස්ථානයේ නිලධාරීන් ෂණිකව ක්‍රියාත්මක වෙලා මෙම ස්ථානයට යන අවස්ථාවේදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙක් බීමහලේ දොරවල් කඩලා බීම වර්ග වෑන් රථයට පටවමින් සිට තිබෙන බීමහල තුල තිබුණු ආරක්ෂිත සේපුවක් ඔවුන් විසින් මෙම වෑන් රථයට පැටවීම සඳහා රැගෙනමින් තිබිලා තියෙනවා. පොලිස් නිලධාරීන් මේ ස්ථානයට යනවත් සමගම ඔවුන් පොලිස් නිලධාරීන් දෙසට යම්කිසි තර්ජනයක් සිදු කර තිබෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් ගතේ යම්කිසි ගිනි අභියක් තිබෙන බවත් පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා. ඔවුන් පැමිණ තිබුණු වෑන් රථයට නැගලා පලා යාමට උත්සාහ දරා තිබෙනවා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වෙලා මේ වෑන් රථයට වෙඩි තබා තිබෙනවා. මේ වෙඩි තැබීමෙන් සැකකරුවන් දෙදෙනෙක් තුවාල ලැබලා තියෙනවා. මේ වෙඩි තැබෙන අවස්ථාවේදී එම කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් තිබුණා බස් රථයක් මෙම බස් රථය තුල සිටි වයස අවුරුදු 29 ක කාන්තාවක් වෙඩි වැදීමකින් පසුව මියගොස් තිබුණා. පොලිසිය විසින් සැකකරුවන් ලබනවා මෙම කාන්තාවට වෙඩි වැදීමට ඇත්තේ වෙඩි තබලන අවස්ථාවේදී පිට උණ්ඩයක් කරන බස් රථයට වදින්නට ඇති කියලා. පාසල් අධ්‍යාපනයෙන් පසු ලබා දෙන පශ්චාත් අධ්‍යාපනයේ අඩුපාඩු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. මේ නිසා තරුණ පරම්පරාව විවිධ වැරදි අත්හදා බැලීම්වල නිරත වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඊයේ දිනට යෙදී තිබුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සංවිධානය කළ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ බෞද්ධ සම්මේලන ශාලාවේදී 43 ලක්ෂයක් පාසල් යන දරුවෝ අපේ රටේ සිටිනවා. ඒ වාගේම ලක්ෂයකට කිට්ටු වෙන්න විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය ලැබනවා. මේ සෑම දෙනාගේ ශක්තිය තමයි අනාගතය. දරුවන් වගේම ආරක්ෂා කරගත යුතුයි මේ පාසල් ජීවිතේ හමාර කර පිට පිට වෙන තරුණයන් හා තරුණියන්. ලක්ෂ ගානක් වූයේ තරුණ තරුණියන්ට හරි පශ්චාත් පාසල් අධ්‍යාපනයක් නොමැති වීම නිසා බොහෝ අත්හදා බැලන ජීවිතවලට ගත කරන්න යොමු වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා තරුණ පරම්පරාව ගැන ආර්ථික ඒ වාගේ නව දැනුම ඒ වාගේ වෘත්තීය දැනුම එකතු කිරීම මාර්ගය ශක්තිමත් කරන වැඩසටහන පාසල් ජීවිතයේ සමගම එක් කිරීමේ ඕනෑකමට අපි කැපවී සිටිනවා. නැති බැරිකම දැන් අහස උසට දැනෙන්න පටන් අරන්. එදා වේලා හරි හම්බ කරගත් බොහෝ දෙනෙකු දැන් දෙන්නේ කිසිදු ආදායමක් නැතිවයි. මේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වූ එවැනි සංවේදී කතා. පවතින ආර්ථික අර්බුදයත් එක්ක දැන් ජීවත් වෙනවා කියන්නේත් හරි අමාරු දෙයක්. පුංචි පැල්පතේ ඉන්න අම්මට තාත්තට තමන්ගේ පුංචි එවුන්ගේ බඩකට පුරවනවා කියන්නේ හරියට දැන් හීනයක් වගේ. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය ඊයේ දිනට යෙදී තිබුණා. බොහෝ ස්ථානවල සැමරුම් උත්සව ඕනතරම් ඊයේ දකින්න ලැබුණා. නමුත් ඔබට මොහොතකට හරි මතක් වුණාද එදා පෙළ හම්බ කරගන්න තමන්ගේ පුංචි එවුන්ගේ බඩකට පුරවන්න අහස පොළව ගැටලන්න කල්පනා කරන කී දෙනෙක් ඔහෙ බලාගත්තත් බලාගෙන හූල්ලනපද කියලා. ලස්සන පුංචි පැටව තුන්දෙනෙක් හරි සිරියාවන්තයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ තුන් නියුන් දරුවන්ගේ කිරිපිපාසය නිවන්න මේ අම්මට හැකියාවක් නැහැ. දිනකට මේ දරුවන් තිදෙනාට ග්‍රෑම් 400 එක් කිරි පැකට්ටුවක් අවශ්‍ය බවයි මේ මව පවසන්නේ. මේ පුංචි එවුන්ගේ අම්මටයි තාත්තටයි හරි හැටි රස්සාවක් නැති නිසා මේ කාලේ කිරි පැකට් එකක් ගන්නවා කියන්නේ හීනයක්. මේ පුංචි උන්ගේ බඩකට පුරවන්න මේ මවට හයියක් වෙන්න කැමති කෙනෙකු ඉන්නවනම් උපකාර කරන්න කියලා අප ඔබෙන් ඉල්ලා සිටිනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන්ට අනුකූලව හැකිතාක් ඉක්මනින් මේ රජය වැටීමට අපි උපරිම උත්සාහ දරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් හැටියට
එතනට හේතු කළා ජනතාව ලබා දුන් වරම එක කණපිට හරවලා ගෙන යන වැඩපිළිවෙල අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඇවිල්ලා අඩුපාඩු නම් එළිය කියලා ඒක අයින් වෙන එක වෙනම කතාවක්. හැබැයි එන්නේවත් නැතුව මොහොත හත් ගාගුවක් තියාගෙන මේ අමුඩ යහන වගේ වැඩන්නේ මේ දෙන්නේ නැතුව ඉඳගෙන මේ චෝදනා මේ වෙලාවේ මේ උත්සාහයක් දක්ලා තියෙනවා ජාතික සභාවක් හදලා මේ ජාතික සභාව තුළ රටට යම් ප්‍රතිපත්ති හදන්න. කමල් ගුණරත්න එදා කමල් ගුණරත්නම තමයි අදවත් ඉන්නේ. එදා කරපු චණ්ඩිකන් තමයි අදත් කරන්නේ. ජනතාවගේ උගුරට ඔබන්න හදනවා නම් මේ ආර්ථික බෙහෙත නොවලැක්විය හැකි ව්‍යසනය ඉදිරියේදී එන හැකියාවක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ මල්ලසේකර මහත්තයා AC වලට කවුද ගෙවන්නේ? සමහර දේශපාලඥ බොරල් එකක් ඉන්න මිනිස්සු මොනවටද මේ ඔෆිෂල් රෙසිඩන්ස් එකක් ගන්නෙ? ලැජ්ජාවක් කියලා කක් නැද්ද අයිසේ තමුසලාට? මාධ්‍යවල නම් කතා කරන්නේ දේශපාලඥ සුපිරි ජීවිත ගත කරන. නෑ එහෙමනේ අපිටත් අමාරු. මම දන්නවා අපිටත් කඩෙන් බඩු ගේන්න ගියාම ටිකක් අමාරුයි වෙනදට වැඩිය දැනෙනවා. මරත් ගෙදරදී කියවෙනවා මේ ජීවන වියදම ගැන අපේ නෝනත් කියනවා වෙනදාට වැඩිය ගොඩාක් බඩු මිල වැඩි අමාරුයි කියලා. රයිල් එකම සිංහල මොනසෙල්ලන් දැම්ම ඡන්දයක් යන වෙනවා. ඉසායිගලු ඡන්දයක් තිබ්බොත් එම ඊළඟ තියෙන මහමැතිවරණෙන් අනිවාර්යෙන්ම ඊළඟ ආණ්ඩුව පිහිටවන්නේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ජනබලයකින්. ඡන්ද බලාගෙන වැඩ කරන්න හොඳ නැහැ දේශපාලත්‍යා. මිනිස්සුගේ අමාරුකම බලාගෙන වැඩ කරන්න ඕනේ. අද මිනිස්සුන්ගේ ජීවත් වෙන්න හරි අමාරුයි. බඩු මිල ඉහළ ගිහිල්ලා. ඒ නිසා මිනිස්සු ජීවත් කරවන්න අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න ඕනේ. මේ රටේ සමස්ත පොදු ප්‍රවාහන සේවය දුවන්නේ ඩීසල් වලින්. ආණ්ඩුව හිතන් ඉන්නේ බොරදෙල් වලින් හදන්නේ පෙට්‍රල් විතරයි කියලා. මේ මිල සූත්‍රේ වරහන් ඇතුළේ ඉන්නේ රාජපක්ෂල සහ විජේසේකරලා. එළිය වැඩි කිරීම දාලා තියෙන්නේ දූෂණය සහ වංචාව. මේ සූත්‍ර හදන්න පුළුවන් මේ කණ්ඩායමට විතරයි. ක්‍රමවේද හතරයි රට ගොඩ ගන්න තියෙන්නේ. එක රජයේ ආදායම වැඩි කරන්නට ඕනේ. දෙක රජයේ වියදම අඩු කරන්නට ඕනේ. රට ඇතුළට ගලා එන විදේශ විනිමය වැඩි කරගන්න ඕනේ. රටින් පිටට ගලා යන විදේශ විනිමය අඩු කරගන්න. මේ ගැටලුවක් වෙන කාට හරි විසඳලා දෙන්න පුළුවන් කෙනෙක් ඔබතුමාලා දන්නා අය ඉන්නවා නම් කිව්වොත් ලොකු උදව්වක්. අපි මේ රට ගොඩගම්මු. පැරණි අතීතය ගැන කතා කරන්න ගියොත් මහා පතරංග ජාතිකය භාගයේ කෙලවරක් නැති පත්‍රිකාවක් ලියාගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. වර්තමානය ඉඳගෙන අනාගතය ගොඩනගමු. ඉදිරියේදී රාජ්‍ය සේවකයන් වැටුපෙන් අඩක් ගෙවන්න සූදානම් කියන කතාව කිසිදු පදනමක් නැති අසත්‍යයක්. එවැනි කිසිදු සූදානමක් හොයිදවත් සිදුවෙලා නැහැ. ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ අදාළියම දිවි ගමන නිමා කළා. ඒ හෘදය ආබාධයක් නිසයි. ඔහු මේ යන විට 41 වන වියෙහි පසු වුණා. ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ හෘද ආබාධයකින් අදාළියම අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඔහු 41 වෙනි වියේ පසු වුණා. දර්ශන් ධර්මරාජ රංගන ශේෂ්ත්‍රයට පිවිසැත්තේ සිඩ්නි චන්ද්‍රසේකරයන්ගේ A9 ටෙලිනාට්‍යයෙන්. ඉන් අනතුරුව අපනාලිකාවේ විකාශය වූ රේස් ඇතුළු ටෙලිනාට්‍ය රසක ඔහු රංගනයෙන් දායක වුණා. හසන්ත සර් වන්දර්ගාල්. හසන්ත සර් ඇවිත් ඉන්නවා. හසන්ත සර් ඇවිත් ඉන්නවා. දර්ශන් ධර්මරාජ්ගේ ප්‍රථම සිනමා ආගමනයේ සිදුවේ ප්‍රභාකරන් චිත්‍රපටයෙන්. ඉන් අනතුරු ඔහු මචන්, ඉනියවන්, මාතා, සුනාමි, ගාමිණි, කබඩි ඇතුළු චිත්‍රපට රසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. තාත්වික රංගන කුසලතාවයෙන් හෙබි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු ලෙස ඔහු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් දිනාගත්තා. දිනක ජාත්‍යන්තර සිනමාවත ජයගන්නට තරම් ප්‍රතිභාවක් තිබූ ඔහු හදිසියේම සිය දිවි ගමන නිමා කර අවසන්. දේහය පිළිබඳ අවසන් කටයුතු රත්නපුරයේදී සිදු කිරීමට නියමිතයි. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සාතිශය සංවේගය. දර්ශන් ධර්මරාජ ජනප්‍රිය රංගදරයාණනි ඔබට සුභකමන්. රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් වෙත හදිසි සහන ලබා දීමේ අරමුණෙන් ඩයලොග් ආසියාටා PLC ඇතුළු මෙරට පෞද්ගලිකාංශයේ ආයතන කිහිපයක් එක්ව මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන ක්‍රියාවට නංවනු ලබනවා. එමගින් දෙවැනි පුරා පවුල් ලක්ෂ දෙකක් ඉක්මවා හදිසි සහන සලසමින් සිටිනවා. මෙවන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරමින් පවතින අතර මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට ආධාර ලබා දී අවසන්. රටේ පවතින දැඩි ආර්ථික පීඩනයේ හමුවේ පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට ඩයලොග් ආසියාටා PLC ඇතුළු මෙරට පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. එහි තවත් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. මෙම අවස්ථාවට සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය කිෂු ගෝමස් එක්ව සිටියා. අප
අපි රටේ ජනතාව හැටියට මම ව්‍යාපාර ලෝකයේ නිල්නා ඉන්න පුජ්‍යලයක් හැටියට ඉතින් ඩයලොග් ආයතනයට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නටත් මේක අවස්ථාවක් කරගන්නවා මෙවැනි තාමත් වැදගත් මානුෂීය මනුදම් මෙහෙවරකට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ඩයලොග් ආයතනය කියන්නේ අපේ ලංකාවේ උතුම්ම ඉනිබෙත්තර නැගපු ආයතනයක් ඒ ආයතනයේ සහෝදර මහත්ම මහත්මින් මේ අවස්ථාවට පැමිණිලා මේ දුප්පත් ජනතාවට කරන්නව මේ මහඟු සේවයට අපගේ ඉතාමත් උණුසුම් උත්තමාචාර පුද කරන්නට මම කැමැතියි ඩයලොග් ආයතනයටත් අනිත් ආයතනයටත් අපිට මේ ලබා දුන්න ආධාරය වලින් ගොඩාක් පිං මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම ප්‍රවෘත්ති අවසන් සතිය ඔබට වැඩසටහන සමගින් දැන් එක් විය හැකි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.